හොඳයි ඉතින් ඔන්න අපි අරගෙන අවිල්ල තියෙනවා තවත් RAM Studio channel එකේ වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ ටියුටෝරියල් වීඩියෝ එකෙන් අපි ඔයාලට ගේන්නේ Photoshop ටියුටෝරියල් series එකේ 27 වෙනි ටියුටෝරියල් එක ගොඩක් කාලෙකට පස්සේ. ඉතින් මට දේවල් ටිකක් මිස් වෙලා තිබ්බා Photoshop ටියුටෝරියල් එකේ කරන්න. ඉතින් සමහර කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා පිළිවෙලට කරලා නැහැ කියලා. ඒක ගැන ඇත්තටම සමාවෙන්න වෙනවා. මොකද මේ මම කියන්නේ normal වෙලාවට කරන්නේ මේක. ඒ කියන්නේ මට ෆ්‍රී වෙන වෙලාවල් වලට කරන්න. ඉතින් කෝස් එකක් හදාගෙන එහෙම කරන්න ඇත්තටම ටයිම් එකක් නැහැ. ඉතින් තව වැඩ ගොඩක් එක්ක ඒ අතේ තමයි මේ ටියුටෝරියල් වැඩි කරගෙන යන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු. හොඳ ෆ්‍රී වෙන කාලයක් ආවොත් එහෙම තව ඉස්සරහට හොඳට දිගට ටියුටෝරියල්ස් කරන්න. ඉතින් කොහොම වුණත් ගොඩක් සතුටුයි RAM Studios channel එක දැන් ගොඩක් ලොකු වෙලා 16,000ක් තියෙනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා. ඉතින් ටියුටෝරියල් තියෙන සයිට් එකක් විදිහට සාමාන්‍යයෙන් කොමඩි ඒවා, ඊට පස්සේ තව ගොසිප් චැනල් ඒ වගේම තමයි විස්තර ගොඩක් කියන ඒවා, ඒ වගේම එක එක මිනිස්සු ගැන කතා කරන දේවල් එහෙම තියෙන චැනල් වලට තමයි සාමාන්‍යයෙන් ගොඩක් සබ්ස්ක්‍රයිබර්ස්ලා එන්නේ. ඉතින් මේ වගේ ටියුටෝරියල් චැනල් එක කිසිම ප්‍රොමෝෂන් එකක් නොකර 16,000ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා දැන් ඇවිල්ලා තියෙන එක ගැන ඇත්තටම සතුටු වෙනවා. මොකද මේක ආසාවට පටන් ගත්ත දෙයක්, එහෙම channel එකක් විදියට දිගටම කරන්න එහෙම හිතාගෙන කරපු දෙයක් නෙමෙයි. ඉතින් ඒ අතින් සතුටුයි. ඉතින් ඔයාලා හැමෝටම thanks කරනවා 16,000 subscribers ලා පැන්න නිසා. ඉතින් දිගටම ඔයාලා අපිත් එක්ක ඉන්න, අපි පුළුවන් තරම් ඔයාලට උදව්වට tutorials දානවා free. කවදාකවත් ආ සල්ලි වලට දාන්නේ එහෙම ඉස්සරහට එහෙම අදහසක් නැහැ. ඉතින් අපි ඔන්න පටන් ගමු අපේ Photoshop වල 27 වෙනි පාඩම. ඉතින් මේකෙදි අපි යන්නේ මොකේදද? CV එකක් හදන්න. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ජොබ් එකකට යන්න යනකොට මොන එක්ස්පීරියන්ස් තිබ්බත් වැඩක් නැහැ. ඔයා එකපාරක් ඔයාට CV එක හරියට පිළිවෙලට ලස්සනට හදාගන්න බැරි නම්, මොකද ජොබ් එකකට යනකොට ඔයා මුලින්ම ඔයාව මුලින්ම අඳුරගන්නේ එයාලා ඔයාගේ CV එකෙන්. ඔයා ඉන්ටර්වියු එකට යන්න කලින් ඔයාලා එයාට CV එක යවනවා. එතකොට ඒ CV එකෙන් තමයි බලන්නේ ඔයා කවුද කියලා. ඉතින් ඔයා ඒ CV එක හොඳට හැදුවේ නැත්නම් ඔයාට මොන පුළුවන් වුණත්, කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත්, මොන දේවල් තිබ්බත් එයාලා ඔයාලව ගන්නේ නැහැ. ඉතින් ඔයා ඒ හින්සා CV එක ලස්සනට හදන්න ඕනේ. තාම මේක ලංකාවේ අඩුයි. තාම සාම්ප්‍රදායික විදියට තමයි ලංකාවේ CV හදන්නේ. වර්ඩ් වලින් හගේ මොකෙන් හරිම තමයි හදන්නේ. වර්ඩ් වලිනුත් ලස්සනට CV හදන්න පුළුවන්. හැබැයි අපේ කට්ටිය තාම සාම්ප්‍රදායික විදියට සුදු එකේ කළු අකුරින් නිකන් නෝමල් ලොහේ ගහලා ෆොටෝ එකක් දාලා දෙනවා. ඉතින් ඒක නෙමේ CV එකක් කියන්නේ. CV එකක් වුණාම ලස්සන වෙන්න ඕනේ. ගත්තගම අනිත් ඒ කියන්නේ ඒ CV එක ඔයාගේ මතක හිටින්න ඕනේ බලන කෙනාට. ඔයා ජොබ් එකට ඇවුවා, මේ CV එක විශේෂත්වයක් තියෙනවා නම්, ඒ CV එකේ ඩිසයින් එකෙන් ඔයාව මතක හිටිනවා නම්, අන්න අර CV එක තිබ්බ එක නම් අපි ගමු කියලා ඇප්ලිකේෂන්ස් ටිකෙන් පස්සේ අන්තිමට එයාලා තීරණය කරන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා ඔයාලා CV එක ඔයාගේ මං කියන්නේ CV එක විතරක් ලස්සනට තියලා ඔයාගේ වැඩ නැති වෙන්න ඕනේ කියලා. CV එකත් හොඳට තියෙන්න ඕනේ, වැඩත් හොඳට තියෙන්න ඕනේ. ඒ දෙකම හරිනම් ඔයාට ජොබ් එක නිකම්ම අතට එනවා. හැබැයි ඉන්ටර්වියු එකකුත් තියෙනවා. හරි. ඉතින් ඒ දේවල් ඔක්කොම. ඉතින් මේ CV එක කියන්නේ ඇත්තටම ප්‍රධානම එකක් නෙමෙයි. හැබැයි ප්‍රධාන එකක් නෙමෙයි කියන්නත් බෑ. මොකද අර කිව්වා වගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක එයාලා කියන්නේ CV එකට ඔයාලා ගැන. CV එකෙන් තමයි. හරි. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලා CV එකක් හදාගන්නේ. ඉතින් CV එකක් හදනකොට මෙහෙම එකක් තමයි තියෙන්නේ. ගොඩක් කට්ටි හිතනවා ඉතින් මට බෑනේ, මට ওই ඩිසයින් වැඩ බෑනේ, මං කොහොමද CV එකක් හදාගන්නේ. නැහැ, ඔයාලට මං කියන්නේ පුළුවන්. Photoshop වගේ software එකක් ගොඩක් අයට කරන්න පුළුවන් software එකක්. මොකද ඒ වගේ ගොඩක් අමාරු නැහැ. ගොඩක් පොඩි පොඩි tools ටිකක් තියෙන්නේ. Photoshop වලින් manipulation, photo editing, part මාරු කරනවා, කළු අය සුදු කරනවා, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි Photoshop වල basic ටික අල්ලගත්තොත් ඔයාලට පොඩි දේවල් ටිකක් කරගෙන ඔයාලට අදාළ වැඩ ටික විතරක් කරගන්න බැරි නැහැ. හරි. ඒ නිසා අපි බලමු කොහොමද ඔයාලා CV එකක් වගේ දෙයක් හදාගන්නේ කියලා මේ Photoshop software එකේ. ඉතින් මේ තියෙන්නේ freepik.com කියන website එක. ඉතින් අර මං කිව්වා වගේ ඔයාලට design idea අනම්මනම් මුකුත් නැත්තම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් මේ වගේ site එකකින් designs බලන්න. design මොනවද තියෙන්නේ කියලා ඔයා ඒ design එකක් අරගෙන ඔයාට කැමති විදියට customize කරගන්න පුළුවන්. ඉතින් මේ මොකද එතකොට
ඔයා අලුතෙන්ම හිතන්න ගියොත් ඔයාට අමුතු දේවල් හිතනවා ගොඩක් ඒවා හිතනවා සමහරවිට හැදුවට පස්සේ කැත වෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා හැබැයි දැනට ඩිසයිනර්ස්ලා හදලා තියෙන මේ වගේ දේවල් දැක්කොත් ඔයාට හොඳ අයිඩියා එකක් එනවා ආ මට මේ විදිහට හැදුවනම් ලස්සන මටත් ඕනේ මේ වගේ එකක් මට ආස සමහරවිට ඔයා හිතන එකම තියෙන්න පුළුවන් මෙතන ඔයාගේ හිතන එකට ළඟින් යන ගොඩක් ළඟින් යන එකක් ඩිසයින් එකක් තියෙන්න පුළුවන් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆ්‍රී පික් කියන සයිට් එකෙන් කරිකියුලම් නැත්තම් CV එහෙම කියලා සර්ච් කරලා බලන්න එතකොට මේ වගේ ගොඩක් තියෙන ෆ්‍රී ඩිසයින්ස් එනවා. ඉතින් මේවා ටෙම්ප්ලේට් නෙමෙයි. ඔයාලට ඕන නම් ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම ඉස්සරහට කියන්නම් කොහොමද ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන්න කියලා. අපි අද කතා කරන්නේ නේ කොහොමද CV එක මුල ඉඳලම හදන්නේ කියන එක ගැන. හරි. ඉතින් ඔන්න දැන් මම මේ CV එක තමයි මේ ටියුටෝරියල් එකේදී හදන්න තෝරගන්නේ. අපි බලමු කොහොමද මේ වගේ CV එකක් අපි හදාගන්නේ කියලා. ඉතින් මේ ෆ්‍රී පික් එකේ කියනවා වගේ මේක ෆ්‍රී තමයි අපිට ඉමේජස් දෙන්නේ. ඉතින් මේ ඉමේජ් එක නැත්තම් මෙන්න මේ හදපු CV එකේ ඩිසයින් එක අපිට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතන. මම මේ නිසා මෙතනින් ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරද්දී ඔයාගෙන් අහනවා මේක ඔයා ප්‍රීමියම් ඩවුන්ලෝඩ් එකද කරන්නේ ෆ්‍රී ඩවුන්ලෝඩ් එකද කරන්නේ කියලා. ප්‍රීමියම් ඩවුන්ලෝඩ් එකක් කියලා කියන්නේ ඔයා සයිට් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. සයිට් එකට රෙජිස්ටර් වෙලා මාසෙට ගාණක් ගෙවන්න ඕනේ. එතකොට ඔයාට ඒ සයිට් එකේ තියෙන කන්ටෙන්ට් වලට ඇක්සස් තියෙනවා අන්ලිමිටඩ් විදිහට. මේ තියෙන ඩවුන් අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ්ස් එහෙම කියලා තියෙනවා. හැබැයි අපි ඔයාට පුළුවන් කැමති නම් සල්ලි තියෙනවා නම් එහෙම කරන්න. හැබැයි මම කරන්නේ ෆ්‍රී ඩවුන්ලෝඩ් එක. ෆ්‍රී ඩවුන්ලෝඩ් එක කරද්දී ඒක කියනවා ඒකේ ඕත ඒ කියන්නේ ඒක හදපු එකනට අපි ඇට්‍රිබියුට් එකක් එහෙමත් නැත්නම් අපි ආව කොහේ හරි මෙන්ෂන් කරන්න ඕනේ අපේ සයිට් එකේ හරි කොහේ හරි එයාගෙන් අපි මේක ඩවුන්ලෝඩ් කරා කියලා. ඉතින් ඒ වගේ දෙයක් ඇත්තටම හොඳයි කරන එක. මොකද ඒක හදපු එකනට ක්‍රෙඩිට් එකක් දීලා ඊට පස්සේ අපි ඒක පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී මම ෆ්‍රී ඩවුන්ලෝඩ් එක දෙනවා දීලා මම ඩිසයින් එක ඩවුන්ලෝඩ් කරනවා. ඩවුන්ලෝඩ් කරාට පස්සේ මට සිප් ෆයිල් එකක් තමයි මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒ සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ මට මෙන්න මේ විදිහට ෆයිල් හතරක් එනවා. ඉතින් මේ තියෙන මේකේ ලයිසන් එක. ඉතින් ඔයාලට මේ ලයිසන් එක පාවිච්චි කරලා බලන්න කියවල බලන්න පුළුවන් මොනවද මෙයාලගේ කියලා තියෙන දේවල් කියලා. ඊට පස්සේ ඔන්න මේක තමයි අපේ CV ඩිසයින් එක. ඊට පස්සේ අපිට එනවා EPS ෆයිල් ෆෝමැට් එකෙන් මේ විදිහේ ෆයිල් එක. ඉතින් මේ ෆයිල් එක තමයි අපි ෆොටෝෂොප් වලින් ඕපන් කරන්න යන්නේ. JPG, PNG ඒ වගේ ෆයිල් ෆෝමැට් එකක් තමයි මේ EPS කියලා කියන්නේ. ඉතින් ෆයිල් ෆෝමැට්ස් ගැන කොහොමද ෆයිල් ෆොටෝෂොප් එකෙන් සේව් කරන්න කියන ගැන මම ඔයාලට ඊළඟ ටියුටෝරියල් වල කියලා දෙන්නම් අනිවාර්යයෙන්. මොකද මට ඇත්තටම ෆයිල් සේව් කරන එක ගැන ටියුටෝරියල් එක කරන්න බැරි වුණා. ඉතින් මම හිතනවා මම 6 වෙනි ටියුටෝරියල් එක ස්කිප් කරලා තියෙන්නේ. 6 වෙනි ටියුටෝරියල් එක ස්කිප් කරලා මම ගලිම හතෙන් පටන් ගන්න තියෙනවා. ඉතින් 6 වෙනි ටියුටෝරියල් එක විදිහට මම ප්ලේලිස්ට් එකේ මුලට දාන්න මගේ මේ ෆයිල් සේව් කරන දේ ගැන කියලා ටියුටෝරියල් එක. ඉතින් ෆොටෝෂොප් වන්න මම ඕපන් කරගෙන ඉන්නවා. ඉතින් මම කලින් වගේම ඔන්න ෆොටෝෂොප් 2019 CC තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ EPS කියන එක drag and drop කරගන්නවා ෆොටෝෂොප් වලට. ෆොටෝෂොප් වලට ගත්තට පස්සේ මෙයා අහනවා මේකේ ඉමේජ් ෆෝමැට් එක මොකද්ද කියලා. මේ එකේ ඩීටේල්ස් ටික පෙන්වනවා. එතකොට මේ තියෙන්නේ එකේ ඩීටේල්ස් ටික. ඊට පස්සේ අපි ඒ ටික ඕකේ කරගමු වැඩි හිතන්නේ නැතුව. ඉතින් මම මෙතනදී ඔයාලට පෙන්වන්නේ මේ වගේ ඩිරෙක්ට් නෝමල් ඉමේජ් එකක් එන්නේ. දැන් මම කරන්න යන්නේ මේ ඩිසයින් එක අරගෙන මේකෙන් මගේම ඩිසයින් එකක් හදාගන්න යන. එතකොට ඔයාට පුළුවන් කැමති විදිහට මේකේ තියෙන ඩිසයින් එකේ කැමති දේවල් ටික විතරක් අරගෙන අනිත් දේවල් ටික අයින් කරලා දාන්න. හරි. දැන් ඒ නිසා මම ෆයිල් ගිහිල්ලා new ගිහිල්ලා අලුතෙන් ડોකියුමන්ට් එකක් ඕපන් කරගන්නවා. ඉතින් මේ අලුතෙන් ડોකියුමන්ට් එකක් ගද්දි Photoshop අලුත් version වල මෙන්න මේ විදිහට අපිට templates දීලා තිනවා එක එක purposes වලට. එතකොට CV එකක් කියලා කියන්නේ අපි print කරන එක. අපි සාමාන්‍යයෙන් කොලයකට print කරනවා. එහෙම නැත්නම් PDF කරලා email උත් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි CV එකක් අරගෙන තමයි අපේ interview එකට යන්නේ. ඊට කලින් එක්කෝ අපි CV එක mail කරනවා. ඉතින් මේ නිසා මේක print category එකට අයිති වෙන දෙයක් මේ CV එක කියලා කියන්නේ. ඒ නිසා මම print කියන එකට යනවා. print කියන එකට ගියාට පස්සේ අපිට තියෙනවා presets. මෙතන තියෙනවා letter size ද legal size ද මොන size ද කියලා. අපි මෙතන ගන්නේ A4 කියන size එක. එතකොට A4 කියන size එක තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ. ඉතින් A4 කියන size එක මම මෙතන click කරාම
ඒකට අදාළව මිලිමීටර්ස් වලින් දිග පළල මේක ඔටෝම හැදෙනවා. ඒ වගේම තමයි ඔයාට ඔරියන්ටේෂන් එක ඕන හදන්න පුළුවන් ලෑන්ඩ්ස්කේප් ද පෝට්‍රේට් ද කියලා. අපි සාමාන්‍යයෙන් CV එකක් හදන්නේ පෝට්‍රේට් නිසා මම පෝට්‍රේට් එක තියනවා. ඒ වගේම තමයි ඔයාට ආර්ට් බෝඩ්ස් ඔන් කරගන්න පුළුවන්. මම මෙතනදී නම් ආර්ට් බෝඩ්ස් ඕපන් ඔන් කරගන්න යන්නේ නැහැ. හැබැයි අපි ආර්ට් බෝඩ්ස් ගැන ටියුටෝරියල් එකක් කරලා තියෙනවා. අපි කෝකට ආර්ට් බෝඩ් එක දාගමු. මොකද ඒක දැම්ම කියලා කොහොමත් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද CV එක පිටු දෙකකට වගේ ගියොත් අපිට ආර්ට් බෝඩ් එකක් අනිවාර්යෙන් ඕන වෙනවා. ඒ නිසා මම ආර්ට් බෝඩ් කියන ටික් එක දාගන්නවා. ඊට පස්සේ රෙසලූෂන් එක 300යි. එතකොට ඔයාට පේනවා ඇති මෙතන රෙසලූෂන් එක 300යි. ඔයා සාමාන්‍යයෙන් දකින්නවා නම් අපි වෙබ් එකට හදනවා නම් නැත්නම් කම්පියුටර් එකේ වෝල් පේපර් එකක් හරි මොකක් හරි හදනවා නම් ඒකේ රෙසලූෂන් එක ඉන්නේ 72. ඒක තමයි සාමාන්‍ය රෙසලූෂන් එක. හැබැයි ඔයාගේ රෙසලූෂන් එක 300 තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ printing purposes වලට. ඉතින් මේ 72යි 300යි මතක තියාගන්න. මොකද මේ 72යි 300යි කියන දෙක තමයි ඔයාට මේ Photoshop අලුතෙන් document එකක් හදද්දි දෙන්න ඕනේ වැදගත්ම දේ. ඔයා printing purposes වලට වාගේ ඔයා හදන design එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් මෙතන document එක පටන් ගද්දි 300 දෙන්න. එහෙම නැත්නම් website එකකට Facebook දාන්න මේකක් මොකක්ද photography මොකක්ද එහෙම print වලට අදාළ නැති එකක් කරනවා නම් ඔයා ඒක resolution එක 72 හොඳටම ඇති. ඊට පස්සේ මෙතන පුළුවන් color mode එක RGB දෙන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් CMYK දෙන්න උනත්. හැබැයි color mode එක RGB පාවිච්චි කරන්න. මොකද සාමාන්‍යයෙන් ඔයාගේ ෆොටෝ සනමනම් ගද්දි CMYK වලින් ඒක ගොඩක් වෙලාවට මේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි RGB දැන් පාවිච්චි කරා කියලා ප්‍රශ්නයක් නැහැ. printing purposes වලට කරන දේවල් වල උනත්. ඊට පස්සේ background එක මම transparent තියන්න. මම ඉතුරු ටික ඔක්කොම හදා ගන්නවා. ඉතින් advanced options තියෙනවා. advanced options වලට මම යන්නේ නැහැ. මේකේ වුණනම් ඔයාලට color profile එහෙම දෙන්න පුළුවන්. ඉතින් color profiles ගැන දැම්ම ඔයාලා හිතන්නේ යන්නේ පහ. ඉතින් ඒ වගේව ගොඩක් ඒ කියන්නේ ලොකු වෙනසක් වෙන දේවල් නෙමෙයි ඒව පාවිච්චි කරා කියලා. ඉතින් මේ විදිහට තමයි මට options ටික හදාගන්න තියෙන අලුතෙන් document එක හදාගද්දි ඔන්න ඉතින් මම create කියන එක දෙනවා. create කියන එක දුන්නට පස්සේ මට ඔන්න artboard 1 කියලා මෙතන වැටිලා transparent image එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි මගේ artboard 1 එක. හොඳයි. දැන් මම කරන්න යන්නේ මුලින්ම මගේ design එක කරගන්න යන්නේ. මෙතනදී මම ගොඩක් ඒ කියන්නේ common විදියට තමයි මේ CV එක හදන්න යන්නේ. ඒ කියන්නේ මේ CV එක ඔයාට හැදුවට පස්සේ ඔයාට පුළුවන් ඒක template එකක් විදියට පාවිච්චි කරන්න. ඔයා අපි හිතමු ඔයා CV එකක් හදනවා. ඊට පස්සේ ඒක template එක විදියට මම දැන් කියන විදියට හැදුවට පස්සේ ඔයාගේ යාළුවෙක් කියනවා මචං මට CV එකක් හදලා දෙන්න support එකක් දෙනවා. අපි හිතමු ගියා Photoshop නෙමෙයි software ගැන මුකුත් දැනුමක් දන්නේ. එහෙනම් ඔයාට පුළුවන් ටග් ගාලා එයාගෙන් හරි ඔයා මට ඩීටේල් ටිකයි ඔයාගේ ෆොටෝස් ටිකයි දෙන්න මම හදලා දෙන්නම් කියලා. මේ අපි හදලා තියෙන අර ටෙම්ප්ලේට් ටයිප් PSD එකට එයාගේ ඩීටේල් ටික ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා එයාගේ CV එක ටග් ගාලා හදලා දෙන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මේ වගේ ඒවා හදලා වෙන සයිට්ස් වල විකුණන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ මේ වගේ ඩිසයින් සෙට් එකක් තියාගෙන Fiverr වගේ ඔන්ලයින් gig එකක් හදාගෙන ඒ gig එකේ කියන්නේ මම CVs හදනවා ඔයා මට දෙන්න මම මේ design එකට දාලා දෙන්නම් කියලා ඔයාගේ available designs කියලා ඔයාට already ටිකක් හදලා තියාගෙන ඉන්න පුළුවන්. එතකොට ඔයා කියනවා හරි මම මේ design එකට ඔයාට හදලා දෙන්නද මේ design එකට හදලා දෙන්නද කියලා ඔයාගේ අර common හදලා තියෙන එක ඔයා පෙන්නනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ එයා එකකින් කැමති වුණොත් ඒකට කෙලින්ම හදලා දෙන එක. ඉතින් ඔය වගේ ගොඩක් options ඔයාට තියෙනවා. ඔයාට කැමති විදියට මේක කරගන්න පුළුවන් වෙන විදියට තමයි මම ඔයාලට මේක කියන්නේ. ඉතින් මේ දේවල් ඉගෙනගෙන ඔයාට පර්සනලි දෙයක් කරගන්න ඒකෙන් ඊට පස්සේ තව සල්ලි හොයන ක්‍රමයකට මොකක් හරි හොයාගන්න. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට ගොඩක් කරන්න පුළුවන්. එහෙම තමයි වාගේ. ඒ වගේම තමයි ඔයාලට ජොබ් එකකට ගියොත් මේව වැදගත් වෙයි. ඒ වගේ දේවල් හිඳ තමයි අපි මේ දේවල් ඔයාලට මුලින් ඉඳලා ඔක්කොම පුළුවන් තරම් හොඳට කියලා දෙන්නේ. ඉතින් අපේ තියෙන මේ image එක original image එක මම දැන් මේ image එක drag and drop කරගන්න යන්නේ මෙන්න මේ artboard එකට. ඉතින් ඔයා මුලින්ම move tool එක select කරලා ඉන්න ඕනේ. ඔයාට shortcut key එක V අකුරෙන් මේ move tool එක පාවිච්චි කරන්න පුළුවන්. මේක මේ විදිහට select කරලා මෙන්න මේ විදිහට ගෙනහිල්ලා මෙහෙම අතාරින්න. හැබැයි මෙහෙම අතෑරියොත් ඔයාට පේනවා ඉතින් ආයෙම මට adjust කරන්න වෙනවා මේක කොලේ ගන්නට. එහෙම නැතු ඔයාට පුළුවන් මේකත් A4 මේකත් A4 නිසා මට පුළුවන් මේක shift
කී එකත් එක්ක මේ විදිහට සිලෙක්ට් කරලා මේකට drag and drop කරන්න. එහෙම වුණාම හරි ගානටම fit වෙනවා මගේ කොලි. ඊට පස්සේ මට original එක වැඩක් නැති නිසා මම ඒක close කරලා දානවා. ඊට පස්සේ ඔන්න මගේ artboard one එක හරි. ඉතින් මෙතනදී අපි මේක පිළිවෙලට වැඩේ කරගෙන යනවා. දැන් මම මගේ his layer එක තියෙනවා transparent layer එක. මම මේ background එක මෙතනට යටට දාගන්නවා. මට දැම්ම යටට දාගන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ මේක contain නැති නිසා. අපි මුලින්ම අපි artboard එක rename කරගෙන යමු. එතකොට මම මෙතන දානවා CV කියලා දාන්න පුළුවන්, resume කියලා දාන්න පුළුවන්, resume කියලා දාන්න පුළුවන්. ඒක අපි page 1 කියලා දාමු. මගේ පළවෙනි පිටුව. ඊට පස්සේ මේක දානවා මම reference. මොකද මේක තමයි මගේ මේක බලාගෙන තමයි මම මගේ design එක කරන්නේ. ඊට පස්සේ මම දැන් අලුතෙන් layer එකක් අරගෙන මෙන්න මේ side එකේ bar එක තමයි මුලින්ම දාගන්නේ. එතකොට මම කරන්නේ අලුත් layer එකක් ගන්නවා. ඒක මම delete කරනවා. ඒක මම නිකම්ම delete key එකෙන් delete කරනවා. හරි. ඊට පස්සේ මම මේක අරගෙන මම කරන්නේ මෙන්න මේ විදිහේ rectangle එකක් ගන්නවා. rectangle tool එක අරගෙන මම මෙන්න මේ විදිහට මේක ගන්නට මෙන්න මේ strip එක නැත්තම් මෙන්න මේ පටිය ඇඳ ගන්නවා. ඇඳගෙන මම කරන්නේ මේක right click කරලා fill. ඊට පස්සේ මේ fill window එකෙන් color color ගිහිල්ලා මම මේ වගේ පොඩි gray color එකක් දෙනවා. ඊට පස්සේ okay okay කියලා මෙතන දෙනවා. එතකොට අපි අපේ පළවෙනි layer එකේ අපේ side bar එක ඇඳගත්තා. ඊට පස්සේ මම මේකට දෙනවා side bar කියලා rename කරගන්නවා. මේක double click කරලා ඔයාලට පුළුවන් rename කරගන්න. මේ text එක උඩ double click කරලා ඊට පස්සේ මට පුළුවන් මොන මෙයාට කලර් එක චේන්ජ් වෙන විදිහට මෙයාව හදන්න. දැන් මම කිව්වේ මම මේක කොමන් නේ හදන්නේ. එතකොට ඔයාට පස්සේ හිතෙනවා මේකේ මට කලර් එක චේන්ජ් කරගන්න ඕනි කියලා. මේකේ කලර් එක ඔයාට පස්සේ චේන්ජ් කරගන්න ඕන නම් ඔයාට ක්‍රම ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි මේක ක්ලික් කරලා කලර් ඕවර්ලේ දීලා ඔයාට පුළුවන් මෙතනින් කැමති කලර් එකක් දෙන්න. මෙතන normal කියන එක දීලා ඔයාට පුළුවන් මෙතනින් කැමති කලර් එකක් මේ විදිහට දීලා ඒකේ කලර් එක මාරු කරගන්න. ඒක අපිට මේ විදිහට තමයි යන්නේ. හැබැයි මේ කලර් එක මාරු කරලා තියෙන වැඩේ තමයි ඔයාට මේක ඩබල් ක්ලික් කරලා ඒකට ගිහිල්ලා මේ කලර් එක මාරු කරන්න. ඒකට මම වැඩිය ඇත්තටම කැමති නැහැ. ඒ නිසා මම කරන්නේ right click කරලා clear layer style දීලා ඒ layer style එක අයින් කරලා දාන්න. වෙන වැඩක් ඔයාට කරන්නත් පුළුවන්. ඒ තමයි ඔයාට පුළුවන් control key එකත් එක්ක control key එක ඔබාගෙන මෙන්න මේ icon එක උඩ select කරනවා. මෙන්න මේ icon එක උඩ select කරාම ඔයාට පුළුවන් මේක selection එකක් ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ආය right click කරලා fill. ඉතින් මේ ටික එන්න නම් ඔයා මෙන්න මේ selection එක select කරලා ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ fill color ගිහිල්ලා මෙතනින් ඔයා color එක මාරු කරනවා. ඒක ඊටත් වඩා අමාරු වැඩන්නේ. ඒක ඊටත් වඩා වැඩේ අමාරුයි. ඒ නිසා මම මේකට තව වැඩක් කරනවා. මේකට මට කරන්න පුළුවන් මෙන්න මේ විදියට. මෙතන තියෙනවා මෙන්න මේ විදියට පොඩි බෝලයක් වගේ icon එකක්. මට මේක click කරාට පස්සේ මෙන්න මේ solid color කියන option එක ගන්න පුළුවන්. මේ solid color කියන option එක දුන්නට පස්සේ මට එනවා මොකක් හරි color එකකින් මේ විදිහේ color එකක් select කරගන්න එනවා. මම මේක මේ විදියට අරගෙන okay කරගන්නවා. okay කරාට පස්සේ ඔයාට පුළුවන් මේක මේ විදියට double click කරලා ඕන වෙලාවක color එක මාරු කරන්න. එතකොට වැඩ අඩුයි. layer style එකට ආය double click කරලා ඒකට යන්න ඕනේ නැහැ. කෙලින්ම මේක double click කරලා ඔයාගේ color එක මාරු කරා. එතකොට මේකේ මෙන්න මේ mask කියන එක තමයි මේ තියෙන්නේ. අපි masking ගැන කලින් tutorial එකේ කතා කරා. ඒ නිසා මම මේකෙදි ඒව ගැන වැඩි කියලා දෙන්නේ නැහැ. මම කරන්නේ මේ mask එක අරගෙන control key එකත් එක්ක I ඔබනවා. control key එකත් එක්ක I. ඒ කියන්නේ control I කියලා කියන්නේ ඔයා ඒකේ සුදු තියෙද්දොත් color එක කළු කරනවා. ඒ කියන්නේ inverse. ඔයාගේ inverse පාට ගන්නවා. ඔයා control I කියන එකෙන් එබුවා. එතකොට මම කරන්නේ මේ විදිහට control inverse කියන control I කියන shortcut එකෙන් මේක කළු කර ගන්නවා. mask එක මම full black කරනවා. ඊට පස්සේ මම මේ මට මේ නිල් පාට කලර් එක ඇප්ලයි වෙන්න ඕනේ මෙතන මේ සයිඩ් එකේ තියෙන බාර් එකට. මේ සයිඩ් බාර් එකට ගන්න මම කරන්නේ
මගේ සයිට් බාර් එක මේ විදියට control එකත් එක්ක මම මේකේ selection එක මේ විදියට ගන්නවා. control එකත් එක්ක මේක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ mask එක උඩ select කරලා right click කරලා fill කියන එකෙන් white color එක දීලා okay කරනවා. එතකොට මොකද වෙන්නේ මේක මෙන්න මේ සයිඩ් එකට mask වෙනවා. දැන් මට පුළුවන් මේ සයිඩ් බා කියන එක අයින් කරන්න. ඊට පස්සේ මම මේකට දෙනවා සයිඩ් බා කියලා මේ විදිය නම. එතකොට මොකද වෙන්නේ ඔයාට ඕන වෙලාවක හරි ඔයාට ඕන වෙලාවක මේක ඩබල් ක්ලික් කරලා ඔයාගේ කලර්ස් මාරු කරගන්න පුළුවන් ඔයාට කැමති වෙන විදියට. ඉතින් මේ විදියට පුළුවන් තරම් කරගෙන යන්න ඔයාලගේ Photoshop. දැන් Photoshop වල එක එක බේසික් දේවල් මම ටික ටික කරගෙන ආවනේ. දැන් අපි බලමු කොහොමද ඒව එකතු කරගෙන එක එක දේවල් කරන්න කියලා. ඉතින් මෙහෙම තමයි අර පොඩි පොඩි දේවල් මේ විදිහට අපි එකතු කරගෙන යන්න ඕනේ. ඉතින් මේ දේවල් මම ඔක්කොම කලින් කියලා දීලා තියෙනවා. ඉතින් දැන් තමයි අපි ඒව පාවිච්චි කරගෙන යන්නේ. හරි. ඊට පස්සේ මම මේක visibility එක අයින් කරනවා. දැන් මට මෙතන ෆොටෝ එකක් දාන්න හදා ගන්න ඕනේ. ෆොටෝ එකක් දාන්න හදා ගන්න ඕනේ. හරි ඊට කලින් මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන ඉන්න ඕනේ. මම සයිඩ් බාර් එක හදුවානේ. සයිඩ් බාර් එක හදුවාට මේ පැත්ත වයිට් තියෙන. ඒ ටික මම හදන්න ඕනේ. ඒකට මම normal solid color එකක් දෙනවා. මේ විදිහට මම create new field එකක් ගිහිල්ලා solid color කියලා දීලා white එක දෙනවා. බැරි වෙලාවත් මට බෑග්ග්‍රවුන්ඩ් එකේ color එක මාරු කරන්න වගේ වුණා මට පුළුවන් මෙතනින් ගිහිල්ලා මෙහෙම මාරු කරන්න. හරි ඉතින් මේ සයිඩ් බාර් එකට යටින් තමයි මේක තියෙන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. ඊට පස්සේ මම මේකට දෙනවා back ground fill. මේකට මම දෙනවා side bar fill. මොකද අපි fill එකක් දැම්මේ color එකක් දාලා අපි ඒක fill කරා. හරි. දැන් මෙතන මම මේ layers දෙකම select කරගන්නවා. මේක select කරලා control key එකත් එක්ක මෙන්න මේ layers දෙකම select කරගෙන ඊට පස්සේ මම මෙන්න මේ fold icon එක දාන. එතකොට මොකද වෙන්නේ මේ දෙන්නා group වෙනවා. මම මේක rename කරනවා fill. එතකොට මෙයාල තමයි අපේ fills දෙක. එතකොට මට පුළුවන් කැමති වෙලාවට මේක off කරලා මේ reference එක පාවිච්චි කරලා reference එක උඩින් මගේ අනිත් දේවල් ටික හදාගෙන යන්න. right. ඊට පස්සේ මම fill කියන එක select කරලා new layer දෙනවා. එතකොට fill එකට උඩින් තමයි මගේ අලුත් layer එක හැදෙන්නේ. හරි. හරි මම ඒ layer එක දැන් delete කරනවා. මම ඊළඟට කරන්න යන්නේ මෙන්න මේ photo එක. ඉතින් මම 26 වෙනි පාඩමේ කතා කරා Photoshop වල තියෙන අලුත් tools ගැන. මේ අලුත් tools වලින් ඔයාලට පුළුවන් මෙන්න මේ frame කියන එක පාවිච්චි කරලා frame tool එක පාවිච්චි කරලා image එකක් දාගන්න. හරි. මම ඔයාලට දෙන්න ඔයාගේ අපි හිතමු ඔයා පරණ version එකක් පාවිච්චි කරන්න කියලා. අපි ඉස්සෙල්ලම කතා කරමු කොහොමද පරණ version එකකින් මේ වැඩේ කරගන්නේ කියලා. හරි. ඉතින් මට හිතෙන විදිහට මේ ටියුටෝරියල් එක CV එක හදන එක ටිකක් දුරට යයි. හැබැයි අපි ඔක්කොම පිළිවෙලට ලස්සනට කතා කරමු. බාගෙට වැඩේ නොකර. හරි. ඔයාලට ඉස්සෙල්ලම මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන rectangular margin tool එක වෙනුවට elliptical margin tool එක ගන්න මෙතන click කරගෙන. හරි click කරගෙන ඉද්දි මේ වගේ menu එකගෙන මේකෙන් අපි elliptical margin tool එක ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේකේ මෙන්න මේ වගේ center එකක් හරියට ගිහිල්ලා හරි මෙහෙම ක්ලික් කරලා මෙන්න මේ විදිහට රවුම අඳිනවා. අඳිනකොට මම ඕල්ට් එකේ බොත් මම අර ඉස්සෙල්ලම ක්ලික් කරපු තැන මගේ සෙන්ටර් එක වෙනවා. ඊට පස්සේ මට හරි රවුමක් ඕන නිසා මම මොකද කරන්නේ shift key එකක් තබා ගන්නවා. එතකොට මොකද වෙන්නේ මෙන්න මේ විදිහට තමයි මගේ රවුම එන්නේ. ඊට පස්සේ මම මේ විදිහට මේ වගේ size එකක් අරගෙන 500 අපි ගමු අපිට pixel 562 ගමුකෝ 562 වගේ ආගෙන මම මේ විදිහට අතාරිනවා. අතාරලා මම කරන්නේ selection tool එක තියද්දි මේ විදිහට මම මේක මේ රවුමේ ගන්නට වගේ ලාවට තියාගන්නවා. තියාගෙන මම මොකද කරන්නේ අලුතෙන් layer එකක් අරගෙන right click fill white color එකකින් fill එකක් දෙනවා. දැන් ඔයාට මෙතනට පුළුවන් ඕන photo එකක් දාන්න. මේක දාන්නේ කොහොමද? මම මේක දානවා photo ෆ්‍රේම් කියලා. මොකද මෙයාගේ ඇතුළට තමයි මම ෆොටෝ එක දාන්නේ. දැන් මම ෆොටෝ එකක් ඕපන් කරගන්න යනවා. මං ගාව තිබ්බා
හරි මම මෙන්න මේ ෆොටෝ එක ගන්නම්. ඉතින් මේ ෆොටෝ එක අරගෙන මම මේ බැට්මෑන් ව තමයි දැන් දාන්නේ. මම මේක මේ විදිහට ක්ලික් කරලා මෙයා දාගන්න. මෙයා ළඟට අරගෙන මම කරන්නේ මොකද්ද? ඕල්ඩ් කී එකෙන්. ඕල්ඩ් කී එකෙන් මෙන්න මේ විදිහ ඕල්ඩ් කී එක ඔබාගෙන මෙන්න මේ ලේස් දෙක අතරමැද්දට ගෙනියනවා මගේ කර්සර් එක. හරිද? ඕල්ඩ් කී එක ඉබුවම ඔන්න බලන්න ඔයාලට පේනවාද? මෙන්න මේ විදිහේ මේ විදිහට කර්සර් එක වෙනස් වෙනවා. මම මෙන්න මේ විදිහට කර්සර් එක වෙනස් වෙද්දිම මෙහෙම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ෂේප් එක ඇතුළට මෙන්න මේ ෆොටෝ එක වැටෙනවා. ඊට පස්සේ මට පුළුවන් මේ ෆොටෝ එක කන්වර්ට් ටු ස්මාර්ට් ඔබ්ජෙක්ට් කරලා මේ විදිහට zoom කරගන්න මෙයාගේ මූණ එන විදිහට. එතකොට අපි මේ හදන්නේ බැට්මෑන්ගේ ප්‍රොෆයිල් එක. හැබැයි නියම පෝස් එකේ මිනිස්සු ඉන්න ප්‍රොෆයිල් එකට දාන්න පුළුවන්. හරියට අපි කොහොමද දාමු? I think අපි නැත්තම් මේ වගේ දාමු. හරි, ඉතින් මට ওই විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් හැම වෙලාවෙම ෆොටෝ එකක් ඇදලා මේක මේ ඕල්ට් එකත් එක්ක මේ විදිහට දාලා මේ බේස් එකට මෙයාගේ ඉමේජ් එක වැටෙන. එතකොට මට මේ ඇත්තටම මතක නෑ මේක නම මොකක්ද කියලා මේ මේ මෙහෙම කරන එකට. මම ඒක මතක් වුණොත් කියන්න. ඉතින් මේ විදිහේ අපිට පුළුවන් අර පරණ version වලදී නම් ඔයාලට මේ විදිහ දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපි කරන්න යන්නේ නැහැ. එහෙම අලුත් version එකක් අපිට තියෙන නිසා මම මේ දෙකම delete කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන තියෙනවා අපේ frame tool එක. ඉතින් මේකේ shortcut key එක තමයි K. ඉතින් මේ ෆ්‍රේම් ටූල් එක සිලෙක්ට් කරොත් අපිට දෙනවා ඔප්ෂන්ස් දෙකක්. එකක් තමයි අපිට පුළුවන් රෙක්ටැන්ගියුලර් ටයිප් එකකට ෆ්‍රේම් එකක් හදාගන්න, එහෙමත් නැත්නම් ඉලිප්ටිකල්, එහෙමත් නැත්නම් රවුම්ඩ් හැඩයට ෆ්‍රේම් එකක් හදාගන්න. එතකොට මම මේ ඉලිප්ටිකල් හැඩයට තමයි මේක ගන්න යන්නේ. ඉතින් ඉලිප්ටිකල් හැඩයට මම ෆ්‍රේම් එක හදාගද්දී ඔයාලට පේනවා ඇති මෙතන මගේ තියෙනවා ෆොටෝ එකක්. නැත්නම් මගේ රිෆරන්ස් ෆොටෝ එක මෙතන තියෙනවානේ. එතකොට මේ වගේ ෆොටෝ එකක් ළඟපාතක තිබ්බොත් මෙයා ෆ්‍රේම් එක නිකන් මෙහෙම මම දැන් රෆ් අඳින්න මෙහෙම නිකන් රෆ් ඇඳ ගමන් මොකද වෙන්නේ? මේ ෆ්‍රේම් එක ඇතුළට මෙන්න මේ යට තිබ්බ රිෆරන්ස් ඉමේජ් එක එයා ඔටෝමැටිකලි දා ගන්නවා. මට ඒක වෙන්න ඕනේ, මට ඕනේ මගේ ෆ්‍රේම් ටූල් එක අලුත් ලේයර් එක ඇඳෙන්න. මගේ එක අලුත් ලේයර් එක ඇඳින්න ඕන නිසා මම කරන්නේ මෙන්න මේ රිෆරන්ස් ලේයර් එකට ගිහිල්ලා ඒක සිලෙක්ට් වෙලා තියෙනකොට මම මෙතන මෙන්න මේ ලොක් අයිකන් එක වඩ මෙතන පේන්නේ නැති ලොක් අයිකන් නැතිනම් මෙන්න මේ ලොක් අයිකන් එක දෙනවා. එතකොට මොකද වෙන්නේ? මගේ ෆ්‍රේම් එක ලොක් වෙනවා. ඒකේ ඇඩ්ජස්ට්මන්ට්ස් මුකුත් කරන්න බැරි වෙන විදියට. ඊළඟට මම කරන්නේ දැන් අඳිනවා මම මගේ ෆ්‍රේම් එක. එතකොට මෙහෙම අඳින්න පුළුවන්. අඳිනකොට ඔයාලට අර කලින් සර්කල් එක ඇඳ වගේම මේ හරියක සෙන්ටර් එක අරගන්නවා. ඊට පස්සේ මෙහෙම අඳිනවා සෙන්ටර් එක. එතකොට මම ක්ලික් කරපු තැන වෙන්න නම් මම ඕල්ට් එක ඔබනවා. ඊට පස්සේ මට හරි කොටුවක් වෙන්න මම shift එක ඔබනවා. ඊට පස්සේ මම මේ විදිහට මට ඕනේ ගන්නට මෙන්න මේ විදිහට ඉමේජ් එක හදා ගන්නවා. ෆ්‍රේම් එක හදාගෙන මම යාව adjust කර ගන්නවා මේ විදිහට. මට ඕන නම් keyboard එකේ arrow keys වලින් පුළුවන් මයාව හරි තැනට ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට mouse එකෙන්ම එහෙම හි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් මම දැනට මේ විදියට රෆ් හදා ගන්නවා. හරි. ඉතින් මේ විදියට හදාගත්තට පස්සේ මම මේකට දෙනවා ෆොටෝ ෆ්‍රේම් කියලා. ෆොටෝ ෆ්‍රේම් කියලා මම මේකට නම දෙනවා. ඊට පස්සේ මට පුළුවන් කැමති ෆොටෝ එකක් මේක ඇතුළට දාගන්න. මම අර කලින් ඉමේජ් එකම ගත්තොත් මෙන්න මේ ඉමේජ් එක මම ගත්තොත් මේක අරගෙන මම දැන් මොකද කරන්නේ? ෆ්‍රේම් එක මැද්දට මෙහෙම අතාරිනවා. ෆ්‍රේම් එක මැද්දට අතාරිය මොකද වෙන්නේ? ෆොටෝ ෆ්‍රේම් එකේ ෆොටෝ එක විදියට මෙයාව මාරු වෙනවා. එතකොට ඔයා හිතන්න පුළුවන් අනේ මට බැරිද මේක ඉමේජ් එක මාරු කරන්න. පස්සේ එතකොට කොහොමද මම මේක ඉමේජ් එක මාරු කරන්නේ? ඉමේජ් එක වලට මාරු කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ වෙන ෆොටෝ එකක් ගන්න. මං ගාව බස් එකක් තියෙනවා. මං ගන්නම් මේ ෆොටෝ එක. බලමු ඕපන් වෙනවද කියලා. ලෝඩ් වෙනවා. හරි, මම එක ඕපන් ඉමේජ් දීලා මම මේක අරගෙන මොකද කරන්නේ? මේක මැද්දට අතාරිනවා. ඊට පස්සේ මම මේක ගත්තම ඔයාලට පේනවා ඇති මේක ෆොටෝ ෆ්‍රේම් එකට ඇඩ් වෙන්නේ නැහැ. මේ නිසා මට කරන්න තියෙන්නේ මම මේ ෆොටෝ ෆ්‍රේම් එක සිලෙක්ට් කරලා
delete කීයක ඔබනවා. එතකොට මොකද වෙන්නේ? photo frame එකෙන් අපේ කලින් තිබ්බ photo එක delete වෙනවා. මට පුළුවන් මගේ අලුත් photo එක visibility එක on කරපු ගමන් ඔයාලට පේනවා ඒක යටක් ගාලා ඒකට දාගන්නවා. ඉතින් ඔයාලට ඒ විදිහට photo frame එකේ තියෙන photo එක ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේක වෙනම තියෙන්නේ. හරි. ඉතින් මගේ photoshop එක පොඩ්ඩක් crash වුණා. ඉතින් ඊට පස්සේ මම ආයෙමත් පාරක් ඔන්න කලින් photo එකම දාගත්තා. ඊට පස්සේ මට පුළුවන් මේ විදිහට ඉමේජ් එක ස්කේල් කරන්න. එතකොට ඉමේජ් එක ස්කේල් කරද්දී ඔයා මෙන්න මේ icon එක select කරලා තියෙන්න ඕනේ. ඔයා බැරි වෙලාවත් මෙන්න මේ frame icon එක select කරලා තිබ්බොත් ඔයාට ස්කේල් කරන්න වෙන්නේ ඔයාගේ frame එක. ඒ නිසා මම කරන්නේ frame එක නෙමෙයි මම මේ විදිහට මේක හදාගෙන photo එක select කරලා මම මේ විදිහට ස්කේල් කරගන්නවා. මට ඕන විදිහට මගේ ෆොටෝ එක පේන්න ඕන විදිහට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝ එක මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මම මේක වෙනම group එකකට දානවා ෆොටෝ කියලා. ඊට පස්සේ මම මේ ෆොටෝ කියන එක fill එකට උඩ layer එකේ දාගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්න යන්නේ මගේ ෆොටෝ frame එකට වටෙන් තව පොඩි outline එකක් දාගන්න. ඒකට මම කරන්නේ මෙන්න මේ ෆ්‍රේම් එක ඇන්ද ලේයර් එක උඩ මම කන්ට්‍රෝල් කී එකත් එක්ක මේ විදිහට ඔබනවා. ඒබුවට පස්සේ මට එනවා මෙන්න මේ රවුමි සිලෙක්ෂන් එක. ඊට පස්සේ මම කරන්නේ මගේ රෙක්ටැන්ගියුලර් මාගි එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා ට්‍රාන්ස්ෆෝම් සිලෙක්ෂන් දීලා මගේ සිලෙක්ෂන් එක මම ඕල්ට් කී එකත් එක්ක සිලෙක්ට් කරගෙන මේ විදිහට ඒ කියන්නේ ඒක සෙන්ටර් එකකින් වටේට විහිදෙන විදිහට මම මේක ඕල්ට් කී එකත් එක්ක මේ විදිහට ඇඳ ගන්නවා. එතකින් මම කරන්නේ අලුතෙන් ලේයර් එකක් දාලා රයිට් ක්ලික් කරලා ස්ට්‍රෝක් ගිහිල්ලා මේක සුදු අපි දෙමු රසමම විත් එක පික්සල් 5ක් දීලා සෙන්ටර් දීලා ඒ කියන්නේ මම මේ මෙන්න මේ ලයින් එක සෙන්ටර් වෙන විදිහට මෙන්න මේ විදිහට අවුට්ලයින් එක ඇඳගත්තා. ඉතින් පහමදි ඒ නිසා මම අපි දෙමු 8ක් වගේ දීලා මම මේ විදිහට පොඩි outline එකක් දාගන්න. I think ඔයාලට මේක adjust කරගන්න පුළුවන්. මම මෙතන inside දෙන්නම්. inside දීලා මේ ගන්න දාගන්න. හරි. ඉතින් මම මේ විදිහට මගේ photo එක හදාගත්තා. ඊට පස්සේ මම මේකට දෙනවා photo outline කියලා. හරි. දැන් එතකොට මම photo එකක් දාගන්න ඕන හදාගත්තා. මම fill එකක් දාලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට දැන් මගේ CV එක හදන්න පටන් ගත්තා අර කලින් design එකේ විදියට. ඉතින් මේකට ටිකක් වෙලා ගියා මොකද ඔක්කොම මම explain කරගෙන ගියේ. ඉතින් අපි දැන් මේක save කරමු. එතකොට මම මේක save as කියන එක දීලා ඊට පස්සේ මම මෙතනට resume tutorial කියලා දෙමු. tutorial දීලා මම මේක save කරනවා Photoshop file එකක් විදියට. ඉතින් මට පුළුවන් එතකොට මේක ආයෙ පාරක් close කරත් import කරගෙන open කරගන්න. හරි. ඉතින් අපි ඊළඟ ටියුටෝරියල් එකෙන් බලමු කොහොමද දැන් ටෙක්ස්ට් එක ඇඩ් කරගන්නේ. මොකද අමාරුම කැලේ ටිකක් ඉවරයි වගේ කියලා කියන්න පුළුවන්. මොකද ෆොටෝ එක දාන්න එකයි බෑග්ග්‍රවුන්ඩ් එක ඊට හදාගන්න එක තමයි ටිකක් අමාරු. අපි බලමු කොහොමද මේ වගේ ඩීටේල් දාන්නේ, මේව කොහොමද ලයින්මන්ට් හදාගන්නේ. ඒ දේවල් ටික අපි ඊළඟට කරගෙන යමු. අපි හම්බෙමු Photoshop 28 වෙනි ටියුටෝරියල් එකත් එක්ක